රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය නීතියේ ආධිපත්‍ය බිඳවැටුණු රටක් අරාජිකයි ශ්‍රී ලංකාව අරාජික රාජ්‍යයක් එහෙව් රටක ක්‍රිකට් අරාජික වීම අරුමයක්ද අද ටෙලිවැකියෙන් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න බැරි වුණොත් සිද්ධ වෙන භයානක දේ ගැන කියන ඇමති බන්දුල දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 403 වැනි ටෙලිවැකිය. ඇත්තටම මේ හතර අතින්ම අපට අහන්න දකින්න පේන්න තියෙන සිද්ධි දිහා බැලුවාම අද මුලින්ම මේ ලියලා තියන්නේ යන්නේ මේ රට අරාජිකයි කියලයි. ඔව්. වහාම මේ අරාජිකත්වෙන් මේ රට බේරගන්නටම අවශ්‍යයි. මොකද්ද මේ අරාජිකත්වය කියන්නේ? ඉංග්‍රීසියෙන් කියන්නේ anarchy කියලා. මේ පදය බිඳිලා ඇවිල්ලා තියෙන්නේ පුරාණ ග්‍රීක වචනයකින්. ඒ ග්‍රීක වචනේ තමයි අනෝකේ කියන එක. අනෝකේ. ඉන් ගම්මෙ වන්නේ මොකක්ද? අධිකාරියක් නැති. එහෙමත් නැත්නම් නීතියේ ආධිපත්‍ය හෝ නිර්වුල් රජයක් නැති කියන එක. හොඳේ. තවත් විදිහකින් කිව්වොත් පාලකයෙකු නැති කියන අර්ථයත් ගන්න පුළුවන්. ඒකම තමයි මේ අරාජකත්වය කියන එකට තව සමාන වචන ලෙස අවුල්, ව්‍යාකූල, අවනීතිය රජකරන ආදියත් භාවිත කරන්න පුළුවන්. හොඳේ. දැන් බලමු ඇත්තටම අපේ රට අරාජිකයිද කියලා. ඔව්. පැහැදිලිවම අරාජිකයි. නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා. හරිය හරිහමන් පාලකෙක් නැති රටක් බවට පත් වෙලා. ඇයි එතකොට ජනපති රනිල් එයා පාලකෙක් නෙවෙයිද? බැලූ බැල්මට ඔහු රටේ පාලකයා නෙවෙයි කියන්ට සාධක ඕන තරම් තිබෙනවා. හොඳේ. ඔහුට අවසන් ඡන්දේදී ලැබුණේ ඡන්ද 35000කටත් අඩු ප්‍රමාණයක්. ඔහුගේ පක්ෂයට එකම එක හෝ ආසනයක් ඡන්දෙන් දිනා ගන්නට බැරි වුණා. ඔහු ජනපති දක්වා ආවේ ලිස්ට් එකෙන් ලැබුණු ආසනය නිසා. ජනතාව ඔහුවත් ඔහුගේ පක්ෂයත් පරාජය කරන්නේ ගෝඨාභයව දිනවන්නේ රනිල් වික්‍රමසිංහලගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරපු නිසා. නේද? නමුත් අන්තිමට පොහොට්ටුවට සිද්ධ වුණා ජනතාවගේ ඡන්දයට ද්‍රෝහි වෙලා රනිල්ව ජනපති කරගන්නට. දැන් මේ ඉන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ පාලකෙක්. ජනතා ඡන්දයකින් පත්තුණු අයෙක් නෙවෙයි. ඒ නිසා තමයි ඔහු බොහෝ වෙලාවට තුවක්කුව, කඳුළු ගෑස් ආදීන් රට පාලනය කරන්න හිතමින් ඉන්නේ නේද? මාත් එක්ක සෙල්ලම් බැහැ කියමින් හුඟාක් මේ සැරපරුෂ ඡන්දි කතා කියන්නේ. හරිද? ඒ වගේමයි දැන් ඔය ලෝකෙම පිළිගත් ලෝකෙම මාර ගෞරවයට පාත්‍ර වුණු පාලකයෙක් කියලානේ මේ ඔහුව සමහරු හැඳින්වුවේ නේද? ආ ඒකට හොඳම උදාහරණේ නේ අර මේ වජිර අභිවර්ධන කියන විදිහට. එහෙම විශේෂ ගෞරවයක් ජාත්‍යන්තරය තුල දිනාගත් අයෙක් නෙමෙයි. හොඳේ. යම් ගෞරවයක් තිබුණා නම් ඒකත් අර මේ ජර්මන් ටීවී සම්මුඛ සාකච්ඡාවෙන් පසු නැත්තටම නැති වුණා. හරිය. ඒ අර ජාත්‍යන්තරය තුල හැසිරුණු මේ ප්‍රකෝපකාරී ස්වභාවය නිසා. දැන් රනිල් වික්‍රමසිංහ ජනපති වෙලා මාස 14යි. හොඳේ. IMF ගන්න විඳින දුක පේනවද ඈ හැමෝටම බෙදෙන හැන්දෙන් තමයි IMF එක මේ රනිල් වික්‍රමසිංහට බෙදන්නේ හරිද පැරිස් ක්ලබ් එක තාම රනිල් දිහා හැරලවත් බැලුවේ නැහැ එතකොට ජනපති රනිල් ජපානයට ගියා එංගලන්තයට ගියා ජර්මනියට ගියා ඇමරිකාවට ගියා චීනයට ගියා නේද ඉන්දියාවට ගියා මේ කවුරුත් අනේ ලෝකෙම බය ජනපති රනිල් අපේ රටට ඇවිත් අපිත් බයයි මෙන්න ඔයාට සල්ලි ඔයාලට දීලා තියෙන ණය ඔය
එයා නිසා අපි කපා හරිනව නේද? කවුරුත් එහෙම කිව්වේ නැහැ. හොඳේ ඒකෙන් එකක් තේරුම් ගන්නටකෝ ලෝකේ දන්නව අඩුම ගානේ මේ ඉන්නේ ජනතා ඡන්දයකින්වත් පත්තුණු අයකු නෙවෙයි කියලා. හොඳේ විශේෂයෙන් IMF එක අපිට දාපු එක ප්‍රධාන කොන්දේසියක් මොකද්ද? අල්ලස දූෂණේ නැති කරන්නට කියන එක. ඒ IMF එකක් දන්නවා මේක මොනතරම් දූෂිත රාජ්‍යයක්ද කියලා. මේ දූෂණයට හේතුව තමයි අරාජකත්වය. ඒ කියන්නේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම. මේ උදාහරණ කීපය බලන්න. හොඳේ දැන් බලන්න ක්‍රිකට් දිහා. ජය පරාජය සාමාන්‍යයි. හරිද? හැබැයි ඉතින් පරදිනවා කියලා මෙහෙමත් පරදිනවද නේද? කනවා කියලා මෙහෙමත් කනවද නේද? ක්‍රිකට් ටීම් එක හරියට නිකන් පොඩි උන් ඇට බෝල ජිල් බෝල ගහනවා වගේනේ ක්‍රිකට් ගහන්නේ නේද? මහවුන්දල ඒ අතර මොකද කරන්නේ? මහවුන්දල මරා ගන්නවා. හරිද? දැන් ඊයේ ඇමති රොෂාන් අතුරු කමිටුවක් දැම්මා අර්ජුනගේ ප්‍රධානත්වයෙන්. ජනපති රනිල් හවස කොමිටියක් දානවා ඒ අතුරු කමිටුව ගැන හොයන්ට. හරිද? මේ තමයි අරාජික රටක මූලික ලක්ෂණේ. පාලකෙක් නැහැ. නීතියට අනුව නෙමෙයි රට පාලනය වෙන්නේ, අනීතික රට. හොඳේ දැන් බලන්න ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000 ක්‍රියාත්මක වුණාලු මේ රට ඇතුලේ. 11,000. හරිද? කවුද කියන්නේ? සියඹලා පිටියේ ඇමති කෙනෙක් කියන්නේ. ක්ෂුද්‍ර මූල්‍ය ණය අරගත්ත මිනිස්සු 200 දෙනෙක් විතර සියදි විනාසා ගත්තා. හොඳේ ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන්න අනුමැතිය තියෙන්නේ. ඒකයි මාර වැඩේ. අනුමැතිය තියෙන්නේ මේ ආයතන 11,000න්ම 5කට විතරයිලු. හරිද? ඒ කියන්නේ 10,995කටම 10,995කටම නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. අනීතිකයි. හරිද? නීතියට නෙමෙයි පවත්වගෙන ගිහින් තින්නේ. මොන රටක්ද මේක? හරිද? ඇමති විජේදාස රාජපක්ෂ කියනවා ඇමරිකානු ඩොලර් බිලියන 50කට වැඩි ප්‍රමාණයක් පිටරට බැංකුවල මෙහෙ උන්දලා තියාගෙන ඉන්නවලු. හොඳේ දැන් ගමේ බණ්ඩයට ලතා අක්කට මේ ඩොලර් බිලියන ගණන් තියාගෙන ඉන්න බැහැනේ නේද? එහෙනම් අරාජික රටේ නීතියට බය නැති කවුද? මහ උන්දලා. ඒ හොරු තමයි මේ රට මෙහෙම අරාජිකව තියාගෙන යන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ නීතියෙන් තොර රටක් හැටියට තියාගෙන යන්න උත්සාහ කරන්නේ මේ හොර පාලකීන්. හරිද? සමහරු කතා කරන්නේ දැන් මේ ක්‍රිකට් බේරා ගැනීම ගැන. හැබැයි ඊට පෙර රට බේර ගන්න ඕනේ. හරිද? රට බේරගත්තොත් ක්‍රිකට් නිකම්ම බේරේවි. හොඳේ රට අරාජිකත්වෙන් මුදාගෙන නීතියේ ආධිපත්‍යයට යටත් කළ යුතුයි. එතකොට ඔය බෝල හතහරින මැද පොල්ලම දන් දෙන නේද ක්‍රිකට් වෙනුවට රැට පෙම්බතියන් හොයාගෙන යන ඒ උන්දලට මේ රට තවදුරටත් හැල්ලු කරන්න බැරි වේවි. හරිද? ඒවා ඕවා අපූර්වට නතර වේවි. රට නීතිගරුක වුණොත් ක්‍රිකට් නීතිගරුක වෙනවා. හොඳේ නීතියට යටත් රටක හොරකම නැති රටක ජය පරාජය පිළිගන්න අපිට හිත හදාගන්න පුළුවන්. හොඳේ එහෙම නැත්නම් ඉතින් ක්‍රිකට් වෙනුවට දිගටම බට්ටෝ පැන පැන ඉන්න පුළුවන් මේ සෙට් එක පනිනා වගේ. හරි? මේ මහ හොරු සෙට් එකම එක්ක ක්‍රිකට් ටීම් එකටත් බට්ටෝ පැන පැන ඉන්න පුළුවන්. හොඳේ මේ අරාජික බවෙන් මුදා ගන්නට නම් නීති ආධිපත්‍යයේ පිහිටවන්න පුළුවන් අලුත් සෙට් එකකට රට බාර දෙන්න ඕනේ. හොඳේ අලුත් සෙට් එකකට රට බාර දෙන්න ඕනේ කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටලයක් බවට පරිවර්තනයට එරෙහිව තැපැල් වෘත්තීය සමිතිය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා. රට වැටි ඇති තත්ත්වයේ හමුවේ ඌණ උපයෝජිත ගොඩනැගිලි ආයෝජන කටයුතු සඳහා ලබා දීමට තමාද එකඟ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ. මේ අතර අද සිට ලබන 10 වනදා දක්වා සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි තැපැල් ප්‍රතිවරයා දන්වා සිටියේ. ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටලයක් බවට පරිවර්තනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මීට විරෝධය පා අද නුවරඑළිය තැපැල් සේවක සංගමය කළු කොඩි ඔසවා විරෝධතාවය පළ කළා. මේ අතර නුවරඑළිය සංචාරයේ නිරත විදේශිකින්ද මීට විරෝධය පළ කර තිබෙනවා. මෙම යෝජනාවට විරෝධය පා අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා. මේ අතර ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නද ඊයේ නුවරඑළිය තැපැල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙතන මේ සුද්ධෝ ඉන්නේ මේක හෝටලයක් ඉඳන් නෙමෙයි, මේක තැපල් කම් දෝරුව ඉඳන්. දැන් මේම ගත්තොත් එම ගල් විහාරේ තියෙනවා. ගල් විහාරේ මීට වඩා හොඳයි හෝටලයක් කරොත් කියලා ඒවත් එම නම් ගන්න බී. අපි කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට, ඔයා පින් ජනාධිපති, මේ තැපල් කම් දෝරුවට අත තියන්න ලෑස්ති වෙන්න එපා. මේවට කිසිසේත්ම
අපි ඉඩ දෙන්නේ නැහැ. නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටලයක් බවට පරිවර්තනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද අදහස් පළ වුණා. අද වෙනකන් අපිට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ වෙලා නැහැ. මීට මාස දෙකකට ඉතර පෙර ලැබිය යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි වාරිකයේ ලැබුණේ. ඉතින් ඒ ලබා ගන්න තෙක් තියෙන අමාරුව වළක්වා ගන්න පුළුවන් වෙන එකම ක්‍රමය අපිට ණය නැති ආයෝජන ලබා ගන්න ඕනේ. නුවරඑළිය තිබෙන ගරා වැටිමින් පවතින අපිට නඩත්තු කරන්න බැරි තීන්ත ගන්නවත් බැරි දැනට ඔබ ගිහිල්ලා බැලුවොත් ඒ නුවරඑළිය තැපැල් කාන්තෝරුව ඇතුළ තෙමෙන තැන්වලට බාල්දි තියලා තියෙනවා. ඒ අකර්මණ්‍යව වුණෝපයෝජිත තියෙන සම්පත ඵලදායීව ඉදිරිපත් කරන්න යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් වෙලා තියෙනවා. මම විශේෂ බාර ඇමතිවරයා වශයෙන් සම්පූර්ණයෙන් කැමැති වෙනත් ස්ථානයකට තැපැල් කාර්යාලය ගෙනිල්ලා ඒ ස්ථානය ඒ ව්‍යාපෘතිය සඳහා ලබා දෙන්න. අපි නාගරික සංවර්ධන අධිකාරිය සතුව තියෙන වුණ උපයෝජිත සියලු ඉඩම් මහපොළොව තියාගෙන ඉඳලා ඒ මහපොළොවෙන් ආදායම් උපදවන්නේ නැත්නම් අපි කොහොමද රටේ ආර්ථික යන්ත්‍රණය පනගන්නේ? බැරි වෙලාවත් අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ බැරි වුණොත් එසේ වෙන්නේ නැහැ. මේ සියලුම විදේශ ණය හිමියෝ ලංකාවට විරුද්ධව නඩු දාන. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අලවි මණ්ඩලයට අයත් ගබඩා 4ක සිදු වූ වංචාවක් පිළිබඳ විමර්ශනය අවසන් කර තිබෙනවා. එහි රුපියල් කෝටි 10ක වංචාවක් සිදුව ඇතැයි ඇමති මහින්ද අමරවීර පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් 5 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි වාර්තා වන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අලවි මණ්ඩලයට අයත් ගබඩා 4ක සිදු වංචාවක් සම්බන්ධයෙන් පැවතු විමර්ශන වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයාට බාර දීම අද සිදු කෙරුණා. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළා. දැනටමත් ලැබුණු තොරතුරු අනුව නිකවැරටිය, මහව, ආනමඩුව, ඒ වගේම පොල්ගහවෙල කියන ගබඩාවලින් වී තොග අඩු වෙලා තිබෙනවා. මේ අඩු වෙච්ච ප්‍රමාණයේ මූල්‍යමය වටිනාකම කෝටි 10කට සුළු ගාණක් අඩු වෙන. කෝටි 10ක් කිව්වොත් නිවැරදි. මූල්‍යමය වශයෙන් පාඩුවක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ පාඩුවෙන් දැනටමත් කොටසක් අය කරගෙනක් තියෙන මේ පහුගිය කාලේ, ඒ කියන්නේ මිලියන 24.5ක් කෙසේ වෙතත් මේ මූල්‍යමය පාඩුව සිද්ධ වෙලා තිබෙනවා. වගේම වංචාවක් මේ තුල සිද්ධ වෙලා තිබෙනවා. මම උපදෙස් ලබා දුන්නා ක්‍රියාත්මක වෙලා මේ අයට විරුද්ධව ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වෙන්න කියලා. දැනට නිලධාරීන් 5 දෙනෙක්ගේ වැඩ තහනම් කරලා තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තිබෙනවා. අවශ්‍ය පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙනියන්න මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ 2021-22 වර්ෂවල. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.